ඇත්ත වශයෙන්ම අද අපි දකින්නේ පෝලිම පෝසත් කියන්නෙම නැහැ හැබැයි මිලදී ගැනීමේ හැකියාව තියෙන පෝලින් තමයි දකින්නේ හැබැයි මේ රජය සයිකොලොජි ගේම් එකක් ගහනවා මේකොල්ලෝ කරන්නේ ඒ බයින් පවර් එක අහිමි කරන්න මිල වැඩි කරනවා ඒ මිල වැඩි කිරීම තුළ මිනිස්සුන්ට මිලදී ගන්න බැරි වුණාම මිනිස්සුන්ගේ ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා මිනිස්සුන්ට දැන් ගන්න බෑ. එතකොට මිනිස්සුන්ට අර තිවිච්ච බලාපොරොත්තු කියන එක බිඳ වැටෙනවා. එහෙම බලාපොරොත්තු බිඳ වැටිච්ච මිනිස්සයා අම්මා තාත්තා ඒ සහෝදරයා ගෙදරට යන්නේ ගෙදර කොහොමද කියලා සැනසෙලි නිදා ගන්න. හැබැයි ගෙදර යනකොටත් ඒ ගෙදර අර උදේට දරුවට කැඳ ටිකක් හරි දෙන්න පුළුවන්. දවල්ට කොහොම හරි අම්මා මොන හරි කරලා තියෙනවා. හැබැයි රැට කැඳ කැම ටික නැති වුනහම ඒ දරුවෝ අඬනකොට ඒ අම්මා වේදනාවෙන් කිඳිරි ගන්නකොට මොකද වෙන්නේ? එතකොට තමයි අපිට දකින්න වෙන්නේ අද පෝලිමේ නිදහස්ව ඉන්න යම්කිසි සංයමයකින් ඉන්න යම්කිසි විනයකින් ඉන්න එක්කෙනා වීරු වැටිච්ච පුද්ගලයෙක් විදිහට තමයි ඊළඟට ගෙදරින් එළියට එන්නේ. එතකොට අපිට දකින්න වෙන්නේ වීරු වැටුණු තාත්තලා වීරු වැටුණු අම්මලා අපි අහනවා මේ රටේ පාලකයාගෙන් ඒ තත්ත්වෙට මේ අහිංසක මේ දරු පවුල් ඒ කරගෙන යන ජීවනෝපාය ඒ ජීවිතේම විනාශ කරන්න එපා. ඒ බලාපොරොත්තු සුන් කරන්න එපා. එතකොට උඹලා ඩොලර් බිලියන ගණන් ගෙනවත් රටට උඹලා ට්‍රිලියන ගණන් මුදල් අච්චු ගහපුවා. උඹලා බදු කපපුවල ප්‍රතිඵල තුල වෙන්නේ මේ උද්දමනිය කෙනෙක් වැඩි වෙනවා. එතකොට උඹලට මුහුණ දෙන්න වෙන්නේ සාමකාමී අරගලයකට නෙවෙයි. ඒ තත්ත්වෙට මේ රට පවත් කළා පාලකයා වශයෙන් අද අම්මලා තාත්තලා ඒ දරුවොත් එක්ක ඇහැරගෙන ඉන්න රාත්‍රිය නොනිදන රාත්‍රිය උඹලටත් එන දවස වැඩි ඈතක නෙවෙයි කියන එක මං කියන්න කැමතියි. ඒ නිසා මං පැහැදිලිවම කියනවා මේ පාලකයාට ඒ තත්ත්වය උදා කරන්න එපා. දේශපාලන ගේම් ගහන්න එපා. බලය සඳහා ගේම් ගහන්න එපා. රනිල් කවදත් කරපු දේ බලය තියෙන තැන බෙදුවා කැඩුවා සුන් කරා විනාශ කරා. හැබැයි මෙවර ඒ සෙල්ලම් දාන්න එපා. ඒ සුන් වෙන්නේ මේ රටේ අනාගතය බලාගෙන ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඒ දරුවෝ එතකොට ඒ අම්මලා තාත්තලා ඒ ජීවත් වෙන්න ඉන්න අම්මලා තාත්තලා නිසා පැහැදිලිවම කියනවා රනිල් ගෝටා උඹලට බෑ උඹලා පේල්.